Hi guys, welcome to the ISTQB Lab YouTube channel. So, I am going to show you videos about the exam. I am going to show you the exam. I am going to show you the exam. I am going to show you the ISTQB Foundation level exam. I am going to show you the 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 exam. I am ඔයගලන්ට මෙන්න මේ විදිහට කරන්න හිතුවා. ඉතින් දැන් ISTQB foundation level exam එක කරන කෙනෙක් විදිහට ඔයාලට මම recommend කරන resource එක තමයි ISTQB official site එකෙන්ම ඔයාලට recommend කරලා තියෙන study material එක. ඉතින් මෙන්න මේ study material එකෙන් එහාට ඔයාලට ප්‍රශ්න ඇහෙන්නේ නැහැ. ඔයාලට foundation level exam එකේ එන ප්‍රශ්න 40ම හැදෙන්නේ මේ study material එක බේස් කරගෙන. ඉතින් ඒ නිසා ඔවා ගොඩක් අමතර කරුණු පාඩම් කරනවට වඩා ඉතින් ඔයාලට ගොඩක් ලේසි වෙයි study material එක පාඩම් කරන්න. මොකද scope එක ඔයා දැනගෙන පාඩම් කරනකොට ඔයාලට හරි ලේසි. ඒ වගේම exam එකට ගියාමත් ඔයාලට පිළිතුරු සපයනකොට ගොඩාක් කරුණු මතක් කරගන්න ඕනේ. Study material එකෙන් ඔයා පාඩම් කරපු දේවල් ටික මතක් කරගෙන ඔයාලට exam එක හොඳට ලියලා first attempt එකම pass වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් අපි බලමු අපි කොහොමද study material එක හොයාගන්නේ අපි කොහොමද study material එක download කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට ඔයා යන්න official site එකට ගිහිල්ලා පහළට scroll කරගෙන යනකොට අපිට මෙන්න මේ sections තුනක් හම්බෙනවා. එතනදී ඔයා මේ පළවෙනි section එක foundation level syllabus details and practice exam කියන section එකේ තියෙන මෙන්න මේ link එක click කරන්න. එතෙත් ගියාම foundation level 2018 කියලා මෙන්න මෙතන මේ තියෙන link එක click කරලා එතනට යන්න. හරි. දැන් අපි එතනටත් ආවා. එතනට ආවම මෙන්න මෙතන තියෙනවා මේ syllabus කියන. අන්න ඒ link එක click කරන්න. ඔයාව syllabus කියන section එකට මෙන්න මේ විදිහට navigate වෙනවා. එන්න එතනදී ඔයාට බලා ගන්න පුළුවන් මේ materials for downloads. අන්න එතන තමයි ඔයා මේ ISTQB foundation level exam එකට පාඩම් කරන්න ඕන study material එක තියෙන්නේ. දැන් ඒක මෙන්න මේ විදිහට download කරගන්න. Download කරගත්තාම මෙන්න මේ විදිහ පිටු 93කින් සමන්විත වුණු PDF එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයාලට මෙතනදී එක යෝජනාවක් කරනවා. දැන් මගේ next video එකේ ඉඳන් අපි පාඩම් මාලාව පටන් ගන්නට පස්සේ ඔයාලට ලේසි මේ විදිහට soft copy එකක් පාඩම් බලාගෙන පාඩම් කරනවට වඩා මේකේ hard copy එකක් ඔයාලට ගන්න පුළුවන් නම් ඒක ඔයාලට ගොඩක් හොඳයි මේ exam එකේදී. ඉතින් ඒ නිසා දැන් මගේ ඊළඟ වීඩියෝ එක බලන්න කලින් මම ඒක අප්ලෝඩ් කරන්න කලින් ඕගොල්ලන්ට පුළුවන් නම් ඔයා දැම්මම මේ ડોකියුමන්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන මේකේ print outs ටිකක් ගන්න. print outs ගන්නකොටත් මට ඔයාලට කියන්න ඕනේ මේ පිටු 93ම ඔයා print outs ගන්න ඕනේ නැහැ. ඔයාගේ පාඩම් මාලා, ඒ කියන්නේ මේ පාඩමේ chapter 6ක් තියෙනවානේ foundation level exam එකට. chapter 1 එක පටන් ගන්න number 12 page එකේ ඉඳලා ඒ හින්දා print outs ගන්නකොට මේ 12 වෙනි පිටුවේ ඉඳලා 82 වෙනි පිටුව වෙනකන් print outs ගත්තා නම් ඇති. මොකද 82 වෙනි පිටුවත් 12 වෙනි පිටුව සහ 82 වෙනි පිටුව අතර තමයි ඔයාගේ chapters 6 තියෙන්නේ. එයින් එහාට තියෙන දේවල් ඔයාලට පාඩම් කරනකොට අත්‍යවශ්‍ය වෙන කාරණා නෙවෙයි. එතන තියෙන reference, acknowledgements, එතකොට අන්න ඒ වගේ කාරණා. ඉතින් ඒ දේවල් අපිට පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා, ඔයාගේ සල්ලිත් ඉතුරු වෙන නිසා, ඔයා 12 වෙනි පිටුවේ ඉඳන් 82 වෙනි පිටුව වෙනකන් print out සරගන්න. ඒ ගන්න ගමන්ම පුළුවන් නම් highlights ටිකක්, එතකොට color pens ටිකක් ගන්න අපිට පාඩම් කරනකොට හරි ලේසි. එතකොට අත්‍යවශ්‍ය කාරණු අපිට highlight කරගන්න පුළුවන්, ඕන කරන දේවල් ලියා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට හොඳ plan එකකින් අපි මේ exam එකට පාඩම් කරමු. එතකොට ඔයාලට පුළුවන් හරි ලේසියෙන් ලොකු මහන්සියක් නැතුව ලොකු tension එකක් නැතුව මේ exam එක ලේසියෙන්ම සමත්. ඉතින් මගේ පාඩම් මාලාව පටන් ගන්න කලින් මට මෙන්න මේ කාරණාව තමයි අනිවාර්යයෙන්ම කියන්න ඕන උනේ. ඉතින් ඒ නිසා මම මගේ next video එක upload කරපුවාම ඒක බලන්න ඔයා ලෑස්ති වෙලා ඉන්න print outs ටිකත් අරගෙන ඒ වගේම තවත් කාරණාවක් මට විශේෂයෙන්ම කියන්න ඕන මේ print outs ටික ගත්තාම ඔයා ඒ ටික ඔක්කොම එකට
ස්ටෙප්ල කරලා බුක්ලට් එකක් වගේ හදාගන්න එපා. ඒ චැප්ටර් 6 ඔය වෙන වෙනම ස්ටෙප්ල කරලා වෙන වෙනම තියාගන්න. ඒ කියන්නේ පළවෙනි චැප්ටර් එක වෙනම, දෙවෙනි චැප්ටර් එක වෙනම, තුන්වෙනි චැප්ටර් එක වෙනම, අන්න ඒ විදිහට. එතකොට ඔයාට හරි ලේසි පාඩම් කරන්න. ඒක තවත් මට කියලා දෙන්න ඕන ට්‍රික් එකක්. ඔයාට මේ පාඩම් කරනකොට ආසාවෙන් ලස්සනට පාඩම් කරන්න. එකක් තමයි ඔයා ලස්සනට හයිලයිට් කරලා කලර් පෙන්සලින් ඕන කරන දේවල් ලියාගන්න ඕනේ. අනික් කාරණාව තමයි ඔයා අනිවාර්යෙන්ම මේ චැප්ටර්ස් 6 වෙන වෙනම ස්ටෙප්ල කරගන්න ඕනේ. මොකද එතකොට අපිට අර එකපාර දැක්කම ගොඩාක් පාඩම් කරන්න තියෙනවා කියලා හිතෙන්නේ නැහැ නේ. දැන් අපිට චැප්ටර්ස් 6 වෙන වෙනම තියෙනකොට අපිට ඒක පොඩ්ඩක් වගේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට මුලින්ම පළවෙනි චැප්ටර් එක පාඩම් කරලා ඉවර කරනවා. ඊට පස්සේ පුළුවන් අපිට දෙවෙනි චැප්ටර් එකට මූව් වෙන්න. ඒ විදිහට අපිට පාඩම් 6ම සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ නිසා මගේ නෙක්ස්ට් වීඩියෝ එක බලන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම ස්ටඩි මටීරියල් එක 12 වෙනි පිටුවේ ඉඳන් 82 වෙනි පිටුව වෙනකම් ප්‍රින්ට් අවුට්ස් ගන්න. ඒ ටික වෙන වෙනම සෙපරේට්ලි ස්ටෙප්ල කරගන්න. ඒ වගේම ඔයාලට තියෙනවා නම් ඔයාලට පුළුවන් නම් හයිලයිට්ස් කලර්ෆුල් හයිලයිට්ස් ටිකකුයි කලර්ෆුල් පෙන්ස් ටිකකුයි ලෑස්ති කරලා තියාගන්න. අපි නෙක්ස්ට් වීඩියෝ එකේ ඉඳන් පාඩම් කරන්න පටන් ගමු. ඉතින් තවත් මේ විදිහට ISTQB ෆවුන්ඩේෂන් ලෙවල් එක්සෑම් එක ලියන්න ලෑස්ති වෙලා ඉන්න වගේ යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ටත් දැනගන්න මේ කරුණ ඒගොල්ලොත් එක්ක ෂෙයා කරන්න. තාමත් අපේ ISTQB ලැබ් YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියන්න. මොකද මගේ නෙක්ස්ට් වීඩියෝ එක අප්ලෝඩ් කරපු ගමන්ම ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. So guys, thanks for watching. Stay safe. Bye bye.